ස්වාමින්වහන්ස, දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන, එහෙම නැත්නම් අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීව සිටින තමුන්ගේ ඥාතියෙක් වෙනුවෙන් කෙනෙක් පින්කමක් සිද්ධ කරනවා නම් ඒ අසනීපව සිටින තැනැත්තාට ඒ පින, ඒ පින්කමේ කුසලය අනුමෝදන් වෙනවද? මෙහෙමයි නෝනා, දැන් කෙනෙක් රෝගීව රෝහලක ඉන්නවා නම්, රෝගීව ගෙදර ඉන්නවා නම්, දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ අපේ අම්මා පිළිකාවක් ඇදිලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, ඒ අම්මාට අපි බෝධි පූජා තියෙනවා, බෝධි පූජාව තිබ්බාම ඒ අම්මාට සුවයක් ලැබෙයිද කියලා. සමහරු කියනවා අපේ අම්මා රෝහලේ දැඩි සත්කාරකයේ ඉන්නේ, අපි බෝධි පූජා තිබ්බාම ඒ දේ ලැබෙයිද කියලා. නමුත් නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එකක් කරන්න, අපේ ඥාතියා රෝගී භාවයට පත් වෙලා දුකක් විඳිනවා නම් ඒ දුක අපටත් දුකක් නම් ඒ නෝනා ඒක අපේත් අකුසලයක්. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ අම්මා නිසා කවදාකවත් එයා දුකක් විඳින්නේ නැහැ. තේරෙනවද? දැඩි දුකක් විඳින්නේ නැහැ. තේරෙනවද? තමන්ගේ තාත්තා නිසා, තමන්ගේ තාත්තා රෝගී වෙලා අම්මා රෝගී වෙලා ඒ වගේ ව්‍යාධීන්ට අදාළව බලවත් දේවල් ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඇයි? ඒක ඒ දරුවන්ගේ පින. තේරෙනවද? නමුත් සමහර දරුවෝ ඉන්නවා, සමහර අම්මලා ඉන්නවා, ඒ අම්මලා තාත්තලා නිරතුරුව රෝගී භාවයට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා, ඒ දරුවෝ නිරතුරුව රෝගී භාවයට පත් වෙනවා, අම්මා තාත්තා දුක් විඳිනවා. එතකොට එහෙනම් මේක මේ දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ බලපෑම. තේරෙනවද? එතකොට මේ දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ බලපෑමක් කියන්නේ තමන්ගේ අම්මා රෝගීව රෝහල්ගත වෙලා දුක් විඳිනවා නම්, ඒ අම්මා නිසා තමනුත් වේදනාවට පත් වෙනවා නම්, දෙන්නාගේම අකුසලයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මුලින්ම තමනුත් පින්කම් වල යෙදෙන්න දක්ෂ වෙන්න. මොකද මෙතන තමන්ගිනුත් අකුසලයක් තියෙනවා. තේරෙනවද? මෙතන තමනුත් පින්කම් වල යෙදෙන දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ පින්කම් වල යෙදෙන මොහොතේ මොකද්ද මුලින්ම වෙන්නේ? තමාගේ තියෙනා වූ අකුසල් පක්ෂිය යට වෙනවා. තමාගේ ජීවිතයේ පිනේ පිරෙනවා. තේරෙනවද? ඒ තමාගේ ජීවිතයේ පිනෙන් පිරෙනවා, ආයුෂ වන්නේ සැපේ වැඩි වෙනවා වගේම තමන් නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. තමන් පින්කම කරලා ඒ රෝගී කෙනාට ඒ පින්කම සැලකරන්න. පිටරට විදේශගතව ඉන්නවා නම්, අම්මා කෙනෙක් ඒ රෝගීව ඉන්නවා නම්, දරුවෝ මේ පින්කම් කරනවා නම්, දරුවෝ දක්ෂ වෙන්න ඕනේ තමන් පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියලා ඒ කටයුතු කරලා අම්මට දුරකථනයෙන් කතා කරලා කියනවා, අම්මේ මම අද මේ අහවල් පන්සලට ගියා, මේ විදිය මම මෙච්චර මල් පූජා කළා, පහන් පූජා කළා, බෝධි වන්දනා කළා, අටපිරිකර පූජා කළා, අම්මේ අම්මා ඒ පින අනුමෝදන් වෙද්දි කියද්දි අම්මා සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වුණොත් අම්මට කුසල් ශක්තිය වැඩෙනවා. තේන්න? නමුත් අපි පින්කම කරලා අම්මාට කියන්නේ නැත්නම්, අම්මාට කියන්න හැකියාවක් ශක්තියක් නැත්නම් අම්මාට ඒ පින ලැබෙන්නේ නැහැ. නමුත් අපි අම්මාට උපස්ථානය කළා කියන තැන ඉඳන්, අම්මාට උපකාර කළා කියන තැන ඉඳන් තමන්ගේ පින වැඩි වීම උදෙසා ඒ පින හේතු වෙනවා. ඒ නිසා අනුන් උදෙසා පින්කමක් කළොත් තමන් කළා වූ පින්කම අනුන්ට සැලකරන්න ඕන. රෝහලේ අම්මා ඉන්නවා නම් දරුවෝ ගෙදර බෝධි පූජාව තියලා අම්මාට හවස රෝහලට ගිය වෙලාවට කියන්න ඕනේ, අම්මේ මං අපි ඊයේ පූජා කළා, පෙරේද පූජාවක් තිබ්බා, තව දවස් 7ක් පූජා කරනවා, මේ විදිහ අම්මේ අම්මේ පින අනුමෝදන් වෙද්දි කියන්නේ අනේ සාදු සාදු පුතේ කියද්දි අන්නයාගේ පින වැඩෙනවා. එහෙම නැතුව කවදාක්වත් අපි කරපු දේ එයා දැනගන්නේ නැතුව එයාට ඒ පින ලැබෙන්නේ නැහැ. තේන්නාද? එයා තමාතුලින් ඒක මතු කරලා ගන්න ඕනේ. ඒක මතු කරලා ගන්න නම් අනිවාර්යයෙන්ම එයා දැනුවත් වෙන්න ඕනේ. එයා දැනුවත් වුණත් නැති වුණත් එයා මතු කර නොගත්තත් තමන්ගේ කුසල් ශක්තිය වැඩි වීම පිණිස, තමන්ට මෙවැනි අකමැති දේවල් සිද්ධ නොවීම පිණිස තමන් කරන්නා වූ කුසලය හේතු වෙනවා. තේන්නාද? ඒ වගේමයි තමන් කොයිම වෙලාවකවත් පින්කම් කරන්න ලෙඩෙක් වෙනකන්, අම්මාසනීප වෙනකන්, රෝගියෙක් වෙනකන් ඉන්න එපා. අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අපේ පිටිපස්සේ අකුසල් විපාක දෙන්න තියෙනවා කියලා දකිමින්. අපි රෝහලට ගිහිල්ලා රෝගියෙක් දකිද්දී අපි කම්බුලට අත තියාගෙන අනේ මේ රෝගියා කියලා කම්පා වෙනවා වගේම අපි දකින්න ඕනේ මේ රෝගාබාධයට අදාළ සංස්කාර මගේ පිටිපස්සෙත් ඇති කියලා දකින්න. ඒවා දකිද්දී ඒවා කමඨහන් කරගෙන අපි තව තව කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ තව තව කුසලයේ තුල ශක්තිමත් වෙද්දී මොකද වෙන්නේ? අපිට එවැනි විපාකයන් එන්න තියෙනවා නම් ඒවා ප්‍රමාද වෙන්න පුළුවන්, වැළකීලා යන්න පුළුවන්. එහෙම නැතුව නිරේතුරු අපිට යමක් සිද්ධ වෙනකන් හිටියොත් අපි පින්කම් කරන්න, කුසල් දහම් වඩන්න, බෝධි පූජා කරන්න ඒ වෙලාවේ අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ අපි රෝගී භාවයට පත් වෙනකම් පින් කරන්න ඉන්න එපා. නිරේතුරුවම රෝගී භාවයට පත් වෙන්න ඉස්සෙල්ලා අම්මලා තාත්තලාව නිරේතුරුව පින්කම් වලට යොමු කරන්න, සීලයන්ට යොමු කරන්න, ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි කරන්න, තමන්ගේත් කුසල් ශක්තිය වැඩි කරගන්න. එහෙම වැඩි කරගත්තොත් අපිට මේවාට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙනවා.